මන්ත්‍රීතුමනි විශේෂයෙන් රට බරපතල වසංගතයකින් දවස ගානේ පඩියෙන් පඩිය පල්ලෙහාට වැටෙද්දි රට ගිනි ගනිද්දි දවස ගානේ අපේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙද්දි මේ ආණ්ඩුවට තිබිච්ච ලොකුම තදියම තමයි මේ පෝට් සිටි පනත සම්මත කරගන්න. ඉතින් අපිට ඒකෙන්ම තේරෙනවා මේ ආණ්ඩුව මොනතරම් මානව හිතවාදීද දයාබරද ලෙන්ගතුද ජනතාවට කියන එක අපිට මේකෙන්ම තේරෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ දැන් හදිසි අවශ්‍යතාවය මේකද? දැන් ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපි දැක්කා පහුගිය කාලේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මියට මෙච්චරක් දුන්නාය. ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඩොලර් මිලියන් 7.3ක් දුන්නාය. මේ වගේ සන්ඩේ මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කරපු වාර්තාවන්. ඉතින් මේ එතකොට මේ චීනෙන් තමයි චීන සමාගම් වලින් තමයි මේ මුදල් ටික ලැබිලා තියෙන්නේ. එතකොට දැන් එතකොට මේ ආණ්ඩුවේ අපි දැක්ක තව පැහැදිලි දෙයක් තමයි දැන් හරි ආඩම්බරයෙන් හිටපු මේ ආණ්ඩුව දැන් 3/2 අති බහුතරයකින් ආඩම්බරයකින් හිටපු ආණ්ඩුව. අපි දැක්ක ජීඑල්පීස් මහත්තයා කියනවා දැන් මේක සරල බහුතරයකින් දැන් අපි මේක සම්මත කරගන්නවා කියලා. දැන් මොකද මේ වුනේ? අර මහා ආටෝප සාටාවප 3/2 බලයක් පිරිවරාගත්ත මේ ආණ්ඩුව මොකද මේ සතිය වෙනකොට මේක සරල බහුතරයකට මාරුනේ. එතකොට ආණ්ඩුවේ තිබිච්ච මහා බල පරාක්‍රමය දැන් මේ වෙනකොට මේ පෝට් සිටි පනත හරහා දියේ වෙලා ගිහිල්ලාය කියන පණිවිඩයත් මම හිතන්නේ මේ අවස්ථාවේදී එනවා. ඉතින් ඒකම අපි විරුද්ධ නැහැ ගරු බෝලාසනේ මන්දේතුමනි. දයාසර ජයසර මහත්තයා පෙරේද වෙනකම් ආයෙකත් කතා කරා. ඔකට විරුද්ධ අද පූස් පැටියෙක් වගේ සුසිල් ප්‍රේමජාන්ත මහත්තයත් කතා කරා. අද පූස් පැටව වගේ මන් දන්නේ යුඑන් යුඑන්ද දන්නේ නැහැ ඉතින්. ඉතින් ඒ නිසා අපි විරුද්ධ නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ පෝට් සිටියට අපි විරුද්ධ නැහැ. මේ හැබැයි අපේ පෝට් සිටියට විරුද්ධ නැහැ. නමුත් මේක චීන කොලනියක්. මගේ නම සඳහන් කරපු ඉඳ මම මේ කතා කරේ. මේ නිව්යෝක් ටයිම්ස් එක ගහන්නේ කොහෙද? මොන පාටද ඒක කියවලා දිනව? හරි කතා කරන්නේ පාට කරන්නේ මම කතා කරේ. පුෂ්ප රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි සල්ලි ගත්තා කියන එක විතරයි. දැන් දැසේ ජයසර මහත්තුමාලා සුසිත් ප්‍රේමජාන්ත මහත්තුමාලා මේ ඊයේ ප්‍රේදානකම් මේක බොහොම බරපතල විදියට විවේචනය කළා. හැබැයි අද දැන් මේනකොට සංසුන් මම දන්නේ යුවන් කියන සද්දයක් තමයි එන්නේ. ඉතින් ඒකම අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි විරුද්ධ නැහැ. මේ පෝට් සිටියට විරුද්ධ නැහැ. හැබැයි අපි මේක චීන කොලනියක් වෙනකොට වෙන එකකට තමයි මේ නම කතා කරපු ඉඳ මම අපව කිව්වේ මේ තුෂාර මන්ත්‍රීතුමා ගිය සතියේ නෙමෙයි ඊයේත් මර කි කිය හිටියා මේ විපක්ෂර වෙලා ඉන්න වැඩේදී හොඳයි මොක් කර මට කරලා දෙන්නකෝ අනේ මේ මං එන්නම් කියලා කිව්වනේ ඔබතුමා කිව්වා ඊයේ තුෂාර මන්ත්‍රීතුමා කතා කරන්නේ බොහොම ස්තුතියි. අපි කැලෙන් ගියත් අපි සමග ජන බලවේගයත් එක්ක මේ දූෂිත ආණ්ඩුව පළවා හැරලා අපේ සැබෑ බලවේගයක් ගොඩනගනවා. අපි කැලෙන් ගියත් කියන එක මම තමුන්නාසර මේ අවස්ථාවේදී කියනවා. මන්තුමා අවසාන විනාඩිය විශේෂයෙන් කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මම අහන්නේ දැන් අධිකරණයෙන් මේ ඉදිරිපත් කරපු වගන්ති 75න් 24ක්ම කැලේ ගැලෙව්වා. මේ කැලේ 24ක්ම ගලවපු මේ උගත් විද්වත් ප්‍රවීණ රටට ආදරය කරන දේශ හිතයිෂී මන්ත්‍රී කණ්ඩායමක් නායකයෝ කණ්ඩායමක් තමයි මේක හිටියේ. එතකොට මෙවම මේ පනත් හදනකොට මෙවා උසාවියෙන්ම මේ කැලේ ටික ගලවනකම් කෝ මේ ආණ්ඩුවේ හිටපු දේශ හිතයිෂින්ගේ තිබිච්ච දේශ හිතයිෂීභාවය කෝ තිබිච්ච ජාත්‍යාලේ කෝ තිබුණු දේශීය සම්පත් විදේශයන්ට විකුරන්න නැතුව තිබිච්ච ජාත්‍යාලේ. ඒ නිසා අද ලැජ්ජයි කියන්න අපි ඇතුළු පක්ෂ ගණනාවක් එකහ වෙලා මේක අධිකරණයට යවලා අපි මේක අභියෝග කළේ නැත්නම් අමු අමුවේ සම්පූර්ණයෙන් අපේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය නැතෝ යන මෙන්න මේ පනත සම්මත කරන්න ඉඩ තිබුණා. දැන් කියනවා අධිකරණයට ස්තුතිවන්ත වෙන්න දෙයක් නැහැ. මේක අපි යොමු කරපු එක නිසා. එතකොට ඒකම ගරු මන්දතුමනේ මට අපිට පේනවා දැන් කෝතිමිච්ච ආගමික අර සිංහල බෞද්ධකම දැන් අපි දන්න හැටියට මේ පෝට් සිටිය කිසිම ආගමික ස්ථානයක් කිසිවෙකුට ඉදි කරන්න බෑ.
එතකොට ආගමික ස්ථානයක් ඉදි කරන්න බැරි කෝට් සිටියක් නිර්මාණය කරන්න මේක මේ බෞද්ධ ආගම උලාකන උලාකන්න බලාගෙන කෑ ගහපු අයගේ තිබිච්ච ඒ තිබිච්ච සිංහල බෞද්ධකම කෝ කියන එක තමයි අන්තිම කාලය අවසන් අහන්න දෙපෙන්නේ එතකොට මේ දවස්වල අපිට ආරාධනා ලැබෙනවා චීන බලධාරීන්ගෙන් මේ පෝට් සිටිය බලන්න එන්න කියලා හැබැයි අපි ගියේ නැහැ අපිට ආරංචි වුණා මන්තුම අවසන් කරන්න සමා වෙන්න අපි ගියේ නැහැ දැන් අද අපිට ආරංචි වුණා අද කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ චීන බලධාරීන්ගේ ආරාධනෙන් අද පෝට් සිටිය බලන්න මේගොල්ලෝ යනකොට කොහොමද බොහොම ස්තුතියි මන්තුමා නෑ මට තප්පර 10ක් දෙන්න මේගොල්ලෝ යනකොට මේ පෝට් සිටිය චීන බලධාරීන් එක්ක යනකොට ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා කියලා තමයි ගියේ හැබැයි ආපහු එන්නේ කොහොමද යුවන් 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 කියාගෙන තමයි මේගොල්ලෝ ආපහු වෙන්නේ මේක තමයි මේ ජාතිය දේශය වෙනුවෙන් රටේ ජනතාවගේ ඡන්දය මංකොල්ල කාපු මේ හොඳයි බොහොම ස්තුතියි මන්තුමා සැබෑ ජාත්‍යාලය මේකයි කියන එක මම හොඳයි ඊළඟට